අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම. අදත් ඔයගොල්ලන්ට වටිනා රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. සල්මොන් ඉතා ඉක්මනින්ම ග්‍රිල් කරගන්න පුළුවන් විදියක් තමයි එයාර් ෆ්‍රයර් එකේ. හරිම ලේසියෙන් මෙන්න මේ විදියට ග්‍රිල් කරගන්න පුළුවන්. ඉස්සල්ලා මේ විදියට සල්මොන් ටික හොඳට වතුර තෙත මාත්තු කරලා, ඊට පස්සේ මම ඒකට එකතු කරගන්නවා ලුණු සහ ගම්මිරිස් රසය අනුව ලුණු ගම්මිරිස් ටිකක්. ඒ වගේම මේකට ඔරිගානෝ ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ දෙපැත්තම හරවලා තුනී කරගන්න පුළුවන්. ඔරිගානෝ එකතු කරනකොට මේ වගේ ඇඟිලි තුඩු වලින් පොඩ්ඩක් කුඩාවට පොඩි කරලා වගේ එකතු කරගන්න. ඊට පස්සේ දෙපැත්තම එක තවර ගන්න ඕනේ. ඔයාලගේ රස අනුව මේකට කැමති නම් මිරිස් එකතු කරගන්න පුළුවන්. මිරිස් රසය, මිරිස් සෝස්, එහෙම නැතිනම් කෑලි මිරිස්, කුඩු මිරිස් වශයෙන් එකතු කරගන්න පුළුවන්. මෙහෙම හදනකොට මේකේ සුවඳ පිටට යන්නේ නැහැ. මොකද නැත්තම් මුළු කිචන් එකේම මාළු සුවඳ එනවා. ඒකට ඉතින් ගොඩක් අය කැමති නැහැ. මෙහෙම හදනකොට හරිම පිළිවෙලට හදාගන්න පුළුවන් කිචන් එකේ. ඊළඟට මම මේ විදියට බේකින් ප්ලේට් එකක් එකතු කරගන්නවා. මේක ටිෂ්‍යු පේපර් එක වගේ ටිකක් ඔයිල් පේපර් එකක්. ඉතින් ඒක දාගත්තම අපිට ලේසි. ඒක නැතුව වුණත් ඔයගොල්ලන්ට මේක බේක් කරගන්න පුළුවන්. මේ විදියට අඩු කරලා ඊට පස්සේ තමයි අපි අංශක 180 තමයි උෂ්ණත්වයේ තියන්නේ. විනාඩි 15ක් ඉස්සෙල්ලාම බේක් කරගන්නවා එක පැත්තක්. විදේශ රටක අලුතෙන් වැඩ කරන කෙනෙකුට මේ වීඩියෝ එක වැදගත් වෙයි. එයාර් ෆ්‍රයර් එක කොහොමද ස්ටාර්ට් කරන්න කියලා ඔයාලට මම කියලා දෙන්නම් මෙතනදිම. ඒකත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් කරන්ට් එක ඕන් කරලා ඉවරයි. දැන් කරන්ට් එක ඕන් කරාම මේ වගේ බිංදු තුනක් වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පැහැදිලිව පෙන්වන්නම් ඕගොල්ලන්ට. උඩට හරවපු ඊතලයක් සහ යටට හරවපු ඊතල දෙකක් තියෙනවා. උඩට හරවපු ඊතල එහෙම නැතිනම් ආරෝ එක ඕගොල්ලෝ ටච් කරලා විනාඩි ගාන තියාගන්න, විනාඩි 15ක්. යටින්ම තියෙනවා මාක් එකක්. මෙන්න මේ විදියට ඕගොල්ලෝ බලාගන්න. ඒක ටච් කරාම ස්ටාර්ට් වෙනවා. ඔන්න විනාඩි 15ක් දැන් ස්ටාර්ට් එකේ තියෙන්නේ. ඉතින් අපිට වෙන වැඩක් කරගන්නත් පුළුවන් මේ වෙලාවට. ඔය තියෙන විනාඩි 15කට පස්සේ ඊට පස්සේ අපි මේක අනිත් පැත්තත් හරව ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 15කට පස්සේ මම මේක අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවලා තවත් විනාඩි 10ක් 8ක් වගේ කාලෙක ඔයගොල්ලන්ට පුළුවන් හොඳ සුපිරි සල්මොන් ෆිෂ් ග්‍රිල් කරපු කෑල්ලක් ආහාරයට එකතු කරගන්න. ඉතින් ඔයාලට පේනවා එක පැත්තක් පොඩ්ඩක් තැඹිලා වගේ තියෙන. ඒක නිසා අනිවාර්යයෙන්ම හරවලා ආයෙත් විනාඩි 8ක් 10ක් අතර කාලයක් ග්‍රිල් කරගන්න. මෙන්න මේ විදියට තමයි ඕන් කරන්නේ. විනාඩි ගාන තියාගන්න උඩට හරවලා තියෙන ඊතලය ටච් කරන්න. එතකොට ඒ පින්තූර ටච් කරාම විනාඩි ගාන තියන්න පුළුවන්. යටින්ම තියෙන පින්තූර ටච් කරාම ඕගොල්ලන්ට පුළුවන් ස්ටාර්ට් කරන්න. මේ තියෙන විනාඩි 10කට පස්සේ ඉතින් අපිට සුපුරුදු විදියට කන්න පුළුවන්. ඔන්න ඉතින් හරිම රසට ලස්සනට තියෙනවා. හරිම පිළිවෙලට මේක හදාගන්න පුළුවන් මේ එයාර් ෆ්‍රයර් එකේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. ඔන්න මම ඒකට වෙජිටබල් රයිස් එකක් හදාගත්තා. සෝයා සෝස් ටිකක් එකතු කරලා. ඒ වගේම මම ඒකට තවත් එක්කෙනෙකුට එක විදියක් එහෙමනේ තව එක්කෙනෙකුට සෆ්රාන් රයිස් තමයි තියෙන්නේ. ඉතින් සෆ්රාන් රයිස් එක්කලා සැලඩ්, ඒ වගේම වරක් යන මිදිකොලේ ඔතපු බත් සැලඩ් එකක් මේ විදියට තිබ්බම තමයි අංග සම්පූර්ණ වෙලක් වෙන්නේ. ඉතින් ඔයාලට තව කැමති නම් මේකට සම්බූස වුණත් එකතු කරන්න පුළුවන්. මම ඔයාලට පොරොන්දුනා සම්පූර්ණ කෑම වේලක් දෙනකොට කියනවා කියලා. ඉතින් මේ තියෙන හදාගත්තු කඩල සැලඩ් එකක්. මේ තියෙන්නේ කහපාට බත් එක්කලා, ඒ කියන්නේ සෆ්රාන් බත් එක්කලා හදාගත්තු රොකට් සැලඩ් එක. එහෙම නැතිනම් ජර්ජිය සැලඩ් එක. මේ කෑමවලට මේ විදියට සයිඩ් එකෙන් තියන්න පුළුවන් සෝයා සෝස් ටිකක්, මාළු වලට උඩින්, එහෙම නැතිනම් දෙහි කෑල්ලක්, ඒ විදියටත් තියලා පිළිගන්නන්න පුළුවන් කැමති විදියකට කන්න. ඉතින් ඔන්න ඔය විදියට තමයි සකසගත්තේ. ඉතින් තවත් අයට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.